අපේ රට මේ වෙනකොට ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එය දේශපාලන වශයෙන් වේවා, ආර්ථික වශයෙන් වේවා, සමාජීය වශයෙන් වේවා, ජනාධිපතිතුමා දරන අමාත්‍යාංශයේ පරිසර අමාත්‍යාංශයේ අමාත්‍ය ධූරය දරන්නේ ජනාධිපතිතුමා, පරිසරික වශයෙන් අපි අවිනිශ්චිත තත්ත්වයක පත් වෙලා. කවුරු හරි මගෙන් ඇහුවොත් ජනවාරි 8 වෙනිදන් පස්සේ අපේ රට එක වචනකින් හඳුන්වන්න කිව්වොත් ඒ අවිනිශ්චිත රාජ්‍යය. දේශපාලන වශයෙන් අද එක පැත්තකින් රජය ලොකු පඹගාලක පැටලිලා තියෙනවා. ඒකම ඒ රජයේ පාර්ශවකරුවෙක් වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකුත් ඒ පඹගාලෙම පැටලිලා පරිහානිය කරා යමින් තියෙනවා. එසේ පරිහානිය කරා යෑමේදී ඔවුන් කරන්නේ මහජන මතේ තේරී පත්වුණු නියෝජිතයන් ඉවත් කරමින් ඒ වෙනුවට ජනප්‍රසාදයක් නොමැති තවම හොඳේ මේ අනාගතයේදී ඒගොල්ලන්ට ජනප්‍රසාදය එන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. නමුත් මෙතෙක් සංසන්දනාත්මකව බලද්දී ජනප්‍රසාදයක් නොමැති අඩු කණ්ඩායමක් සංවිධායක තනතුරු වලට පත් කරමින් යනවා. ඒ වගේම ඒ සංවිධායක ධූර වලින් ඉල්ලා සුනහම එහෙම නැත්නම් ඒ අස්කරාලා යම් ප්‍රකාශයක් කරාම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ යයි කියා ගන්න අය, නිලතල දරන අය අහනවා, කියනවා ගියේක හොඳයි, ඔහු තමයි දුර්වලම සංවිධායක. ඊළඟට කියනවා සමහර මේ ජ්‍යෙෂ්ඨ මේ නිලතල දරන අය අහනවා එහෙම කෙනෙක් හිටියද කියලා. ඉතින් මේකෙන් තේරුම් ගන්න පුළුවන් පහුගිය අවුරුදු මේ එකහමාර තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාත්මක වෙච්ච ආකාරය. පක්ෂයක් ඉදිරියට යන්න පුළුවන්ද දුර්වල සංවිධායකවරු තියාගෙන ඉඳි සංවිධායකවරු? එහෙමනම් දුර්වලම සංවිධායකයා නම් ඇයි ඉවත් කරේ නැත්තේ ඒ වෙලාවේ? මතවාදීව විරුද්ධ වීම ද ඉවත් කිරීමට බලපාපු කාරණා. බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ ඔය සියලු මතවාද එක වේදිකාවකට ගේන. ඒක අන්ත වාමාංශික වෙන්න පුළුවන්, අන්ත දක්ෂිණාංශික වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි එතුමා මධ්‍යස්ස වැඩපිළිවෙලක් තෝරගත්තේ. අපේ වැඩපිළිවෙල් කාලයත් එක්ක අලුත් වෙන්නට ඕනේ. කණගාටුදායක තත්ත්වේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙල අලුත් වෙන්නේ නැහැ. අලුත් වෙලා නැහැ මේ වෙනකොට. අපි ප්‍රතිපත්ති එකක් තියාගන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදපු ප්‍රතිපත්ති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාවෙනුවෙන්ද පෙනී සිටින්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්නේ මොනවද, එහි අනන්‍යතාවය කුමක්ද, ඒවා තියාගන්නට ඕනේ. හැබැයි වැඩපිළිවෙල වෙනස් වෙන්නට පුළුවන්. නමුත් වැඩපිළිවෙලත් වෙනස් නොවි ආපස්සට ගමන් කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් කරන්නේ කොතැනද කියන එක පිළිබඳව තමයි අපිට අහන්නට වෙලා තියෙන්නේ. අපිට පුද්ගලිය අයින් කරන්න පුළුවන්. අමතක කරන්න එපා, පක්ෂයක් හැදෙන්නේ සමාජික. ඒ කියන්නේ පුද්ගලයෝ. එතකොට මේ පුද්ගලයෝ අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන ගිහිල්ලා කෙලවර කොහෙද? දැන් අපි හිතමු මේ අලුතෙන් පත් වෙච්ච සංවිධායක වරු ටික දවසක් හොඳට වැඩ කරගෙන යනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මැතිතුමාට, ඒ වගේම පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමාට සෙමර සලමින්, පාවඩ එළමින්, ඔයාදී වශයෙන් බොහොම හොඳින් කටයුතු කරගෙන යනවා. ඊළඟ මැතිවරණයක් එනවා. ඒ මැතිවරණයෙන් පස්සේ ඔවුන්ව විවේචනය කරනවා. මොකද්ද වෙන්නේ එතකොට? ඒ අයවත් අයින් කරනවා. පත් කරනවා අලුත් කට්ටියක්. දැන් මේ එහෙම නියන්නේ. එතකොට මෙතන කොහේද ප්‍රජාතන්ත්‍රවාදය? මේ පක්ෂ ව්‍යවස්ථාවේ කොතනද කියලා තියෙන්නේ? මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ කොතනද කියලා තියෙන්නේ? පක්ෂය විවේචනය කරන්න බෑ.
පක්ෂ නායකත්වය විවේචනය කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය විවේචනය සහ ස්වයං විවේචනය. එහෙම නැතුව පක්ෂ ගොඩනගන්න බෑ. විශේෂයෙන්ම දේශපාලන සංවිධාන ගොඩනගන්න බෑ. එයින්ද මං විශ්වාස කරනවා පක්ෂයක් ඇතුලේ විවිධ මත තියෙන්නට පුළුවන්. ඒ සියලු මතවලට ඉඩ දෙන්නට, ඒ සියලු මත සාකච්ඡා කරන්න. ඔවුන්ට තියෙන්නේ විරුද්ධ මතයක් දරනවා නම් ඒ අය වයින් කරන එක නෙමෙයි, ඒ අයව ලං කරගන්න වැඩපිළිවෙල හොයන්නේ. ඒ අතින් අදක්ෂයි. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න සියලුම නිලධාරීන් ඒ අතින් අදක්ෂයි. ඒ අදක්ෂකම ප්‍රදර්ශනය කරන්නේ අර වගේ ප්‍රකාශ නිකුත් කරමින්. මේ තමයි දුර්වලම සංවිධායක. මේ තමයි අපි දන්නෙත් නෑ මෙහෙම කෙනෙක් සංවිධායක ධූරය දරුවාද කියලා. අපි දන්නෙත් නෑ මේ වගේ අය මේ තනතුරු දරනවාද කියලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මෙහෙමයිද තනතුරු දරන්නේ කියන එක පිළිබඳවත් අපිට සැකයක් තියෙන දැන්. මේ විදියට ගිහිල්ලා ඊළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා වුණොත් ඒ ගැන මම පුදුම වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදව් කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට නම් මගේ කිසිම පුදුමයක් නැහැ. එතෙන්ට තමයි මේ යන්නේ. මේ ගමන් කරන්නේ එතෙන්ට. එක්සත් ජාතික පක්ෂයේ ඌමනාව තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරි මණ්ඩලය ඉටු කරන්නේ. ඒ ගැන කිසිම සැකයක් නැහැ. මේ වගේ අමාරු කාල පරිච්ඡේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණා. හැබැයි මේ අමාරු කාලය සියල්ලක්ම ජය ගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීම සඳහා අනාගතයේදී වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්නට පුළුවන් වෙයි කියලා. මේ අහිංසක අසරණ පාක්ෂිකයන්ගේ නාමයෙන්, මේ රටේ නාමයෙන්, රටේ අනාගතයේ දූ දරුවන්ගේ නාමයෙන් එහෙම නැති වුණොත් අපි සියලු දෙනාම මහ කාලකන්ණි යුගයකට ඇදගෙන යයි. හොඳට මතක තියාගන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් ඈත් වෙච්ච වෙලාව හැම තැනකදීම මේ රටේ මහා විනාශයක් සිද්ධ වුණා. 86, 89, 83 මේ ආදී වශයෙන් මේ රටේ ඒ සිද්ධ වෙච්ච කළු පැල්ලම ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයෙන් ඉවත් වෙච්ච වෙලාවට මේ රටේ දැන් සිද්ධ වෙන්නෙත් ඒක. අද යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ සම්මුතිය ආණ්ඩුවක් තියෙනවා කියන එක බොරුවක්. ඒක බොරුවක්. තමුන් රවටා ගැනීම සඳහා, ටික කාලයකට හෝ ජනතාව රැවටීම සඳහා මේ සටන් පාඨය ඉදිරිපත් කළා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතික පක්ෂ න්‍යායපත්‍රය. ඒක තමයි ඇත්ත. රට ගැන හිතන්නේ නැති, පිට රටට පුළුවන් තරම් වහල්කම් කරන, අපේ මිනිස්සු ගැන නොතකන, අපේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගැන නොතකන එවැනි වටපිටාවක් තමයි දැන් නිර්මාණය වීගෙන යන්නේ. මේ ඔක්කොටම අවසානයේදී කියන්නේ මොකද්ද? කොහේ හරි වැරදුනහම රාජපක්ෂ. වැරදුනේ රාජපක්ෂලා නිසා. අර මෙතුමා කිව්වා වගේ හරි ගිය තැන් තියෙනවා රාජපක්ෂලා නිසා, ඒව ගැන කියන්නේ නැහැ. වැරදුන තැන් ගැන විතරක් කියනවා රාජපක්ෂ තමයි මේ වැරද්ද දාලා තියෙන්නේ. මම එක උදාහරණයක් තමුන්නාන්සලාට කියන්න. ඔවුන් මේ ණය ගැන කියනවා ගිය අවුරුද්දේ විතරක් ඔවුන් අරගෙන තියෙන ණය බිලියන 1112යි. මේ ආණ්ඩුව අරගෙන තියෙන ණය ප්‍රමාණය බිලියන 1112. මොනවද කරේ? මේ සැප කාර් ගෙන්නපු එකද? අගමැතිතුමාගේ පතන්නේ? එහෙමත් නැත්නම් ඔවුන්ගේ
පන්තියකට ගියා ගන්න අයට විවිධ සහන ලබා දීලා, අහිංසක අසරණ මිනිස්සුන්ව තවත් අසරණ කරපු වැට් වගේ බදු පැටවීමද මේවද කරේ? මොනවද කරලා තියෙන දේවල්? අවුරුදු එකහමාරක් තුල මේ දැන් මාසයකට හෝ එකහමාරකට ඉස්සෙල්ලා මොරගහ කන්ද ව්‍යාපෘති ආරම්භ කළා. ඒ ඇරෙන්න ආරම්භ කරන ලද ව්‍යාපෘති මොනවාද? අඩු වශයෙන් විපතට පත්වුවන්ට සහන සලසන්නවත් සාධාරණව සහන සලසන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් ලැබුණද? අරණායක ශාලාව හරියට බොරුවක්වත් කියාගන්න පුළුවන් වුණා? කෝල් ශාලාවට ඉදිරිපත් කරපු කොමිසමේ වර්තාව, ශාලාවේ බෝම්බ පිපිරීමට බිරි එවෙනුවෙන් කමිටුවක් දැම්ම, කෝ කමිටු වර්තාව. හරියට බොරුවක්වත් කියාගන්න බැරි ආණ්ඩුව. අපි කියන්නේ බොරු කියන එක වැරදි, නමුත් බොරුවක්වත් කියාගන්න බැරි තරමට මේ ආණ්ඩුව බංකොලොත්. පක්ෂයක් රැඳිලා තියෙන්නේ සමාජිකයෝ මත. අපි සංවිධායකවරු ශක්තිමත් වෙන්නේ සමාජිකත්වය නිසා. සමාජිකත්වය කියනවා නම් මේ දේ නොකළ යුතුයි හෝ මේ දේ කළ යුතුයි කියලා ඒකටයි අපි ඇහුම්කන් දෙන්නට ඕනේ. එතනනේ මේ වැරද්ද තියෙන්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ ගන්න තීන්දුව වලට අපි සියලු දෙනාම එකඟ විය යුතුද? අපෙන් අහන්නේ නැණි මේ එකක්වත්. අපෙන් ඇහුවද සම්මුතියකට යන්නට ඕනේ කියලා. පක්ෂයේ විධායක සභාව කැඳවලා, පක්ෂයේ කාරක සභාව, සමස්ත ලංකා කාරක සභාව කැඳවලා ඇහුවද සම්මුතියකට යන්නද කියලා එක්සත් ජාතික පක්ෂෙත් එක්ක? නෑ. හැබැයි අපි සූදානම් අපේ මධ්‍ය බලමණ්ඩල හෝ මධ්‍ය ඒ බලමණ්ඩල හෝ මධ්‍ය සංවිධාන කැඳවලා ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. ඒකයි ගෞරවය කියන්නේ. අන්‍යෝන්‍ය ගෞරවයක් තියෙනවා. අද මේ රටේ ඒක නෑ. මට පේන්නේ නෑ මේ මේ ආණ්ඩුවේ විශේෂයෙන් මේක නෑ. ඒ අන්‍යෝන්‍ය ගෞරවය නෑනේ. ඒ ගෞරවයක් තියෙනවා නම් ඒකාබද්ධ විපක්ෂය නිකන් වාඩි වෙලා ඉන්නේ නෑනේ. විරුද්ධ පක්ෂ නායකත්වය ලැබෙන්න ඕනේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම. ඔබ නිකන් හිතන්න අපේ 95ක් තේරෙනවා. ඔය 95 සම්මුතිවාදී ආණ්ඩුවට ගියේ නැත්නම් කොහෙද වාඩි වෙන්නේ? කොහෙද වාඩි වෙන්නේ? විපක්ෂේ. අද අපි 51ක් ඉන්නවා. කෝ සාධාරණේ? කෝ යුක්තිය? අද අපිට කතා කරන්නවත් වෙලාවක් දෙන්නේ නැහැ පාර්ලිමේන්තුවල. විනාඩි 7යි, විනාඩි 6යි. මහා පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක් මේක ඇතුලේ තියෙන්නේ. පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ දේවස්ථානය කියලා කියන්නේ. ඒ දේවස්ථානේ පූජනීයත්වය කෙලසලා තියෙන්නේ අද. බාල්දු නෙමෙයි මස්ත බාල්දු වෙලා තියෙන පාර්ලිමේන්තුවත්. ඒ වගේම තමයි ආණ්ඩුව මේ කරන වැඩවලින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා වෙනවද කියන්නේ? ඔබ මාධ්‍ය හැටියට පහුගිය සති දෙක තුලම සහ ඉදිරි සති දෙක තුලම කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් තියෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්න තියෙනවා. ඔය ඔබේ සහ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා වෙනවද? අපි මිනිස්සු කණේක පැත්තකින් තියමු, වේලක් ඇර වේලක් කාලා ඉන්නවා කියනවා. අපි එහෙම හිතමුකෝ, උපකල්පනය කරමු. නමුත් බෙහෙතක් වේලක් ඇර වේලක් බෙහෙත් ගන්න පුළුවන්. අද බෙහෙත්වල ගාන කීයද? කයිවාරු පම්පෝරි විතරයි. බෙහෙත්වල මිල පාලනය කිරීම සඳහා ආයතන කීයක් තියෙනවද මේ රටේ? ඒවා ක්‍රියාත්මක වෙනවද? එතකොට ගියයි ආණ්ඩුවෙන් ඉස්පිරිතාලවල බෙහෙත් තියෙනවද කියලා. මට වැඩි හොඳට ඔබ සියලු දෙනා දන්න ඉස්පිරිතාලවල බෙහෙත් තියෙනවද කියලා.
සමහර ඉස්පිරිතාලවල පැනඩෝල් පෙත්තක් නෑ. මේක තමයි ඇත්ත. හැමදේම කරන්නේ පිටි. ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ ආණ්ඩුවට ආර්ථික කළමනාකරණයක් නැහැ. මේවා පාලනය කරගන්න බෑ. අද දාලා තියෙනවා ඔබ දන්නවා දැන්ට සතිය දෙකකට තුනකට කලින් මිල පාලනයක් දැම්මා. කොහෙද ওই මිල පාලනේ තියෙන්නේ? කොයි භාණ්ඩේද මිල පාලනේ තියෙන්නේ? මේගොල්ලන්ට පාලනය කරගන්න බෑ. මේ ආර්ථික ප්‍රවාහයන් පාලනය කරගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා. ඒ නිසා තමයි ආණ්ඩුව කොයිතරම් බංකොලොත්ද කියනවා නම් රජයේ මණ්ඩල සහ ආයතනවල තිබෙන්නා වූ ස්ථාවර ගිණුම් පවා මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයට ගන්න ලෑස්ති කරගෙන යනවා. වගකීමකින් මේ ප්‍රකාශය මම කරන්නේ. හොඳම උදාහරණයක් තමයි සෙස් බද්ද. තේවල සෙස් බද්ද මුදල් අමාත්‍යාංශය ගන්න. මුදල් ඇමතිතුමාට මේ වැවිලි කර්මාන්තය පිළිබඳ අවබෝධයක් නැතුව ඇති. එහෙම නැත්නම් මට හිතෙන්නේ ප්‍රධානම ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. නැත්නම් මේ සෙස් බද්ද නිර්මාණය කරලා තියෙන්නේ මොකටද? ඒ සෙස් බද්දෙන් වෙන්නේ මොනවද? මේවා ගැන අවබෝධයක් තියෙනවා. මේ සෙස් බද්ද ගන්නවා කියන්නේ මුදල් අමාත්‍යාංශයට තේවලට වදින්න පුළුවන් මාරක ප්‍රහාරයක් වදිනවා. කිසිම දෙයක් මීට පස්සේ තේ ගෝවියට දෙන්න වෙන්නේ නැහැ. අපි අයවැයේදී කමිටුවලදී තර්ක කළා, වාද කළා මුදල් ඇමති මේ සමාවෙන්න වැවිලි කර්මාන්ත ඇමතිතුමාත් එක්ක. මේ දෙන සහන වැඩි කරන්න කියලා. ඒ එක්කම අපි කිව්වා මේ ආණ්ඩුවට බෑ කිසිම සහනයක් දෙන්න කියලා. ඒ හින්දා අපි බලගිරීමක් කරන ඔබතුමාත් ඒ බලකිරීමට එකතු වෙන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලුවා. එතුමා අපි ඒ වෙලාවේදී බොහොම හැල්ලුවට අපිව ලැක් කරලා කිව්වා නෑ අපේ ප්‍රතිපත්තිය වෙනස්. මෙන්න ප්‍රතිපත්තිය අවසානේ. දැන් වැවිලි කර්මාන්ත ඇමතිවරයා මොකද කියන්නේ? එතුමා යුද්ධ ප්‍රකාශ කරනවා මුදල් අමාත්‍යාංශයට එරෙහිව. ආණ්ඩුව ඇතුළෙම ඇමතිලා හැප්පෙනවා. මීට වැඩිය බංකොලොත් එක්ක භාවයක් තියනවාද?